අයිබන් ගේ පුත්තේ සුජය ගණිත පන්ති කාමරයත් එක්ක ඔන්න අද දවසෙත් මම ඔයාලා හමුවට ආවා. ඉතින් අද දවසේ ඔයාලත් එක්ක සාකච්ඡා කරන්නේ ශිෂ්‍යත්ව විභාගයට අනුමාන වශයෙන් සකස් කරන ලද ඉලක්ක වශයෙන් සකස් කරන ලද ගණිත ගැටලු සහ විභාවිතාමාන කියන කොටස් දෙකම අන්තර්ගත ප්‍රශ්න පත්‍රයක් තමයි අද දවසේ ඔයාලත් එක්ක සාකච්ඡා කරන්නේ. ඉතින් මේ ප්‍රශ්න පත්‍රය ඔයාලට ලබා ගන්න පුළුවන් sujaya.lk කියන අපේ වෙබ් අඩවියට ගිහිල්ලා එතනින් මේ ප්‍රශ්න පත්‍රය ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් නැත්නම් භාගත කරන්න පුළුවන්. ඊට පස්සේ පියවරෙන් පියවර ගණන් හදලා අපේ මේ පාඩමත් එක්ක එකතු වෙන. ඒතකොට කිසි ගැටලුවක් නැතුව අපිට වැඩ ටික කරගෙන යන්න හැකියාව ලැබෙනවා. ඉතින් එහෙනම් අවුරුද්දට ළඟ ළඟ වෙනවා. අවුරුද්දට කලින් වන්න අපි කරන අවුරුද්දට කලින් කරන අවසාන ප්‍රෝග්‍රෑම් එක. ඉතින් සියලු දෙනාම සුපුරුදු පරිදි එකතු වෙලා අපි ගණිත ගැටලු අද දවසේ විසඳන්න සූදානම් වෙමු. ගණිත ගැටලු පමණක් නොවේ විභාවිතාමාන. හොඳයි දුවේ පුතේ, එහෙනම් ඔන්න අද දවසේ පළවෙනි ගැටලුවක් මම සාකච්ඡා කරනවා ඔයාලට අද දවසේ සුජය ගණිත කාමරයෙන්. සෙන්ටිමීටර් 12 බැගින් නෝ සමාන දිග ඇති ප්ලාස්ටික් පටි කැබලි පහක් තනි පටියක් වනසේ ඇලෙව්වා. ප්ලාස්ටික් පටි පහයි මේක තනි මත තනි පටියක් වනසේ එකමත් එක තියලා ඇලෙව්වා. සෑම පටියකම ඇලවුම් ස්ථානවල සෙන්ටිමීටර් දෙකක කොටසක් ඇලවුම් ද්‍රව්‍ය ගෑවා. සෑම පටියකම ඇලවුම් ස්ථානවල සෙන්ටිමීටර් දෙකක කොටසක ඇලවුම් ද්‍රව්‍ය ගෑවා. ඒ කියන්නේ ගම් ගෑවා. එම කොටස ඇලවීම සඳහා යොදා ගන්නා ලදී මෙසේ ඇලවන ලද පටියේ දිග කොපමණද? රයිට්. මොකද්ද කරන්නේ? ඉස්සරවම 12 ගානේ කෑලි පහක් බලනවා. 12 * 5 = 60. සෑම පටියක ඇලවුම් ස්ථානවල සෙන්ටිමීටර් දෙකක ඇලවුම් ද්‍රව්‍ය ගාලා එක මත ඒ කෑලි යුවා. කෑලි පහක් තිබ්බට එක මතේ කොහොම තියද්දි අඩු වෙන්නේ? එක කෑල්ලක් අඩුවෙන් කෑලි 4යි. එහෙනම් 2 ගුණ කරනවා 5න් එකක් අඩු කරනවා කෑලි 4යි. කෑලි 10ක් තිබ්බොත් කෑලි 9ක් අඩු වෙනවා. කෑලි 12ක් තිබ්බොත් කෑලි 11ක් අඩු වෙනවා. එහෙම තියෙන කෑලි ප්‍රමාණයට වඩා එකක් අඩුවෙන් තමයි අඩු වෙන්නේ. එහෙනම් 5 * 12 60යි. 5න් එකක් අඩු කරුවා 4යි. ඊට පස්සේ මොකද කරන්නේ? 4 ගුණ කරනවා 2ෙන්. 4 * 2 8යි. 2 ගානේ කෑලි 4ක් අඩු වෙන දිග ප්‍රමාණය තමයි බැලුවේ. 2 * 4 8යි. ඊට පස්සේ පටි ඔක්කොම මුළු දිග 60යි. 60න් අරාට අඩු කරනවා සෙන්ටිමීටර් 52යි. නිකන් 52යි. මේ අලවන ලද පටිය දිග සෙන්ටිමීටර් 52යි. ලේසි ප්‍රශ්නය. රයිට්. එතකොට ඔන්න පළවෙනි ප්‍රශ්නේ ඉවරයි. ලේසි ගැටලුවකින් මම ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න පටන් ගත්තා. රයිට්. 2. මෙම A නැමැති කොටු දැල තුළ B නැමැති රූපයේ හැඩ කීයක් තිබේද? රයිට්. මේ බලන්නකො. මේකේ හරියටම මේ වගේ එකක් ගෙනල්ලා උඩ අතට එකයි අය හරස් අතට සිරස්ව එකයි තිරස් එකයි තමා තියන්න පුළුවන්. එහෙනම් A නැමැති කොටු දැල තුල B කියන හැඩ තියලා ගිහින් බලපුවම හරියට සිරස්ව එකක් එනවා අය තිරස්ව එකක් එනවා. මතක තියා සිරස්ව කියන්නේ කෙලින් තිරස්ව එකයි. එහෙනම් A කියන කොටු දැල තුල B නැමැති රූපේ හැඩ කීයක් තියන්න පුළුවන්ද? හැඩ අපිට දෙකක් තියන්න හැකියාව තියෙනවා. කිසි ගැටලුවක් නැතුව. එතකොට ඒක හදන්න කිසි ක්‍රමයක් නැහැ. හොඳට S2 දිහා බලන්න. මේක කොටු දෙකක් පල්ලයි. එතකොට අතන මැදින් තිබ්බා. වටේටත් දිහිල්ලා ගානට සෙට් වෙනවා. ඊපස්සේ ස්ථිරස්වත් ඒ විදිහටම බලන්න. අය මොකවත් අඳින්න කරන්න දෙයක් නැහැ. නිවැරදිව ලේසියෙන් අපිට පිළිතුර ලියන්න හැකියාව තියෙනවා. හොඳයි. දැන් ගැටලු දෙකම හොඳට ධාරණය කරගත්තා. යන් තුන්වෙනි ගැටලුව. බලන්න. ත්‍රිකෝවෘත තුනක් ගුණ කෙරුවා සමචතුරස්‍රලු. සමචතුරස්‍ර දෙකක් 54 නම් සමචතුරස්‍ර ගුණ කරන්නලු වෘතේ. රයිට්. ගානට රින් ගන්න තැනක් දීලා තියෙනවා. ගානට ඇතුල් වෙන්න සමචතුරස්‍ර දෙකක් 54යි. 54 බෙදනවා 2කින්. ඉලක්කමෙන් ඉලක්කම් මම බෙදන්න යන්නේ 54 2කින් බෙදපුවම 27යි. සමචතුරස්‍ර ඔක්කොටම 27 දැම්මා. 27 එන්නේ සමචතුරස්‍ර 27 එන්නේ වෘතේ ගුණ කිරීම වෘතේ ගුණ කිරීම වෘතේ. නම් 27 හැදෙන්නේ 3 වරක් 3 9යි. 9 වරක් 3 27යි. එහෙනම් උත්තරේ ගන්න අහන්නේ වෘත්තේ ගුණ කිරීම සමචතුරස්‍රේ වෘත්තේට අපි අගය ගත්තා 3යි කියලා. සමචතුරස්‍රයට 27යි. 27 3ෙන් ගුණ කෙරුවා. 3 වරක් 7 21 එක දැම්ම 2ක් ඉතුරුයි. 3 වරක් 2 6යි 2යි 8යි. අගය 81යි. ලේසිනේ. ගානට ඇතුල් වෙන්න තැනක් මේ වගේ ගානක දීලා තමයි ගාන පටන් ගන්නෙ. ඒතකොට කිසි ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. මේකට. ඉතින් කම්මැලි වෙන්න හොඳ නැහැ. දෙන විභාගේ දැන් ඔන්න ටික අපි ළඟට කිට්ටු වෙනවා. ඒකින්ද අපි විභාගේ මොකද කරන්නේ? ජයග්‍රාහීව ඉස්සරහට යන්න අපි සූදානම් වෙන්න ඕනේ.
හතරවෙනි එක බලමු. පිරිසක් බැම්මක් උඩ වාඩි වී සිටි එක කෙළවරක සිට ගණන් කළ විට මහිම වාඩි වී සිටින්නේ 15 වෙනි අටය. අනෙක් කෙළවරින් පටන් ගන්නා පටන්ගෙන ගණන් කරන විට ඔහු හත. මේ බලන්න මහිම මෙහි ඉඳන් ගණන් කරන යදී 15 ලු, අනිත් පැත්තේ ඉඳන් ගණන් කරන යදී 7 ලු. එහි වාඩි වී සිටින පිරිස මේකේ වාඩිලා ඉන්න සිටින පිරිස හොයන්න 15යි 7යි එකතු කරා 22යි. 22න් එකක් අඩු කරනවා. ඇයි ඒ අඩු කරන්නේ? මහිම ඉස්සරහ ඉඳන් 15යි පිටිපස්ස ඉඳන් 7යි. අපි මේ දෙකම එකතු කරවනේ. එතකොට මහිම 15ෙත් ඉන්නවා 7ෙත් ඉන්නවා. හැබැයි මහිමලා දෙන්නෙක් නැහනේ පොලිමේ. එක මහිම කෙනා ඉන්නේ 15යි 7යි 22යි. 22න් එක මහිම කෙනෙක් අපි ඊළවල දානවා. හරි. අයින් කරුවා 22න් එකක් අඩු කරුවා පුතේ 21යි. ලේසි නේ? අවුරුද්ද ලං වෙලා හින්දා මම ටිකක් ලේසි ගැටලුත් නෙමෙයි නේ. හිතන්න තියෙන ඒවා ටිකක් ඔන්න දීලා තියෙනවා. නිවැරදිව ලකුණු ගන්න හැකියාව අපිට තියෙනවා. රයිට්. යම් 5 වෙනි ගැටලුව. බලන්න මම මේ පිළිවෙලට කරන්නේ කටු වැඩේනේ පුතේ. මේ කරන කටු වැඩේ නිවැරදිව අරගෙන ගන්න පේපර් එකට. හරි. තාත්තා සමාන ප්‍රමාණයේ බර ඇති අඹ වලින් සමන්විත අඹ පෙට්ටියක් ගෙන ඕන්න අවුරුදු කාලේ ලම් වෙද්දී කොහා කෑ ගහද්දී එරබදු මල් පිපෙද්දී කජු ගස්වල කජු හැදෙනවා. රයිට්. එතකොට ඔන්න අඹත් ඒ වගේම හැදෙනවා අවුරුදු කාලට. තාත්තා සමාන ප්‍රමාණයේ බර ඇති අඹ වලින් සමන්විත අඹ පෙට්ටියක් ගෙනාවා. එහි බර කිලෝග්‍රෑම් 4යි, ග්‍රෑම් 700යි, පෙට්ටිය ග්‍රෑම් 200ක් බරයි. අඹ ගෙඩියක බර 150 නම් තාත්තා ගෙන අඹ ගෙඩි ගන්න කීයද? රයිට්. මොකද කරන්නේ? අඹ වලින් සමන්විත පෙට්ටිය බර කිලෝග්‍රෑම් 4යි, ග්‍රෑම් 700යි. පෙට්ටිය ග්‍රෑම් 200ක් බර නම් කිලෝග්‍රෑම් 4යි, ග්‍රෑම් 700යි. කිලෝග්‍රෑම් 200ක් අඩු කරන පෙට්ටිය බර අඹ වලට එන්නේ නැහැ නේ. ඒක අයින් කරලම දානවා. නහ 4යි 700ෙන් 2 ග්‍රෑම් 200ක් අඩු කරනවා කිලෝග්‍රෑම් 4යි, ග්‍රෑම් 500යි. ඊළඟට දීලා තියෙනවා කිසි ගැටලුවක් නැහැ. අඹ ගෙඩියක බර ග්‍රෑම් 150යි. එහෙනම් 4500 බෙදන්න 150. 4500 කියන එකට 150 ව කීයද බලනවා. කිලෝග්‍රෑම් 4යි, ග්‍රෑම් 500 බෙදෙනවට වැඩිය අපිට ලේසි කෙලින්ම ග්‍රෑම් 4500 කරගත්තා එක. ඒක බෙදන්න 150. 150 ව කීයක් වෙනවද බලන්න. 4ට නෑ, 45ට නෑ, 450ට 150 ව 3යි. බිංදුවට බිංදුවයි. එහෙනම් 30යි. එහෙනම් තාත්තගෙන අඹ ගෙඩි ගන්න පුතේ 30යි. අමාරුද? නෑ. අවුරුද්ද ලම් වෙලා හින්දා සර් ලේසි ගැටලු හදනවා කියලා කියන්න එපා. මෙව්වා හිතලා මතලා හදන්න ඕන ගැටලු. හොඳයි. එහෙනම් ඔන්න පහක් කතා කරුවා ගැටලු ලේසි. යන් අපි 6 වෙනි ගැටලුව සාකච්ඡා කරන්න. ඔන්න බලමු 6 වෙනි ගැටලුව. වෙළෙන්දෙක් පරණ නවකතා පොත් නියමිත මිලෙන් පුනෙන් එකක් අඩු කර විකුණයි. අන්න වෙළෙන්දෙක් මොකද කරන්නේ? පරණ පොත්නේ. පරණ පොතක ඇත්තම මිලෙන් තුනෙන් එකම මේ මිනිස්සයා අඩු කරලා විකුණනවා. චමරි පුස්තකාලය සඳහා මිලට ගත්තෙම පොත් කීපයක් සඳහා ගෙව මුදල් රුපියල් 800යි පොත්ගේ නියමිත මිල. රයිට්. එහෙනම් බලන්න ඉස්සරවම තුනෙන් එකක් අඩු කරලානේ. එහෙනම් තුනෙන් එකක් අඩු කරුවා නම් මුළු මුදල තුනෙන් තුනයි. එහෙනම් තුනෙන් එකක් අඩු කරුවා නම් තුනෙන් දෙකක් තමයි 800. තුනෙන් දෙකක් ඉතුරු කෑලි දෙකයිනේ, තුනට බෙදලා කෑලි දෙකයි ඉතුරු. එක කෑල්ලක් නේ අයින් කරලා තියෙන. ඒතකොට කෑලි දෙකක් ඉතුරුයි. කෑලි දෙකක් 800යි. කෑලි දෙකක් 800 නම් 800 දෙකෙන් බෙදලා තුනෙන් එකක හොයා ගන්නවා එක කෑල්ලක මිල. ලේසි. 800 දෙකෙන් බෙදලා පුතේ කිසි ගැටලුවක් නැහැ. 400යි. ඒවත් දීර්ඝව බෙදන්න ඕනේ නැහැ. අපිට පුළුවන් 400යි. 400යි කියන්නේ තුනෙන් එකක්. ඉස්සරවම තුනෙන් එකක් අඩු කරලානේ මේ මිනිස්සු යවික්කේ. එතකොට චමරි 800ක් ගත්තේ තුනෙන් දෙකක වටිනා 800ක් ගෙවුවේ අදාළ මුදලේ තුනෙන් දෙකක්. ඇයි තුනෙන් එකක් මයින් කරුවානේ? තුනෙන් දෙකයි. එහෙනම් ඒ තුනෙන් දෙක දෙකට බෙදලා තුනෙන් දෙකේ වටිනාකම දෙකට බෙදලා අපි එක කෑල්ලක හොයා ගන්නවා. 800 බෙදනවා දෙකෙන් 400යි. 400යි කියන්නේ තුනෙන් එකයි නම් තුනෙන් තුන හොයන්න මුළු මුදල තුනෙන් තුනයිනේ. 400 ගුණ කරනවා තුනෙන්. තුමර බිඳුව බිඳුවයි, තුමර බිඳුව බිඳුවයි, තුමරක් හතර 12යි, රුපියල් 1200යි. කිසි ගැටලුවක් නැහැ. හොඳට මතක තියාගන්න තුනෙන් හැම වෙලාවෙම මේ වගේ ගානක අපි මතක තියාගන්න ඕනේ. ඉවත් කරපු ප්‍රමාණය කොපමණද, දැන් ඉතුරු ප්‍රමාණය කොපමණද කියලා. ඒනම් මුළු මුදල තුනෙන් තුනයි, තුනෙන් එකක් අඩු කෙරුවා, තව තුනෙන් කෑලි දෙකයි ඉතුරු. ඒ කෑලි දෙක 800 නම් එක කෑල්ලක හොයන්න ඒක බෙදෙනවා දෙකෙන් 400යි. එහෙනම් මුළු එක තුනෙන් තුනයි, 400 ගුණ කරනවා තුනෙන් රුපියල් 1200යි. අමාරුද? නැහැ. සරලයි, ලේසියි, ලකුණු ගන්න පහසුයි. ශිෂ්‍යත්ව විභාගෙට මෙව හැදුවත් ජය නියතයි.
සුජේ YouTube පන්තිකාවරෙත් එක්ක ගොඩ ඉන්න ඔයාලට කවදාවත් වරදින්නේ නැහැ. ගණිතය, සිංහල පරිසරය, ඒ සියල්ලම අපි පාඩම් හැටියට ඔයාලට ලබා දෙනවා. හොඳයි, යන් හත්වෙනි ගන්න. ඇපල් ගෙඩියක මිල, අඹ ගෙඩියක මිල මෙන් දෙගුණයකි. පේර ගෙඩියක මිල, අඹ ගෙඩියක මිලෙන් භාගයකි. පේර ගෙඩියක් 20ක් නම් ඇපල් ගෙඩි 5ක මිල. අනේ පේර ගෙඩියක් 20ට දිනනවා නම් මේ කාලේ කියනවත් දන්නේ නැහැ සර් කොහෙන්ද පේර ගෙඩියක් 20ට ගත්තේ. එහෙම එකක් නැහැ. ගණන් වලට අපිට ඕන සංඛ්‍යාවක් දාන්න පුළුවන්. ඇත්ත වෙලඳ පොළට ගිය පේර ගෙඩියක් 20ට ඉල්ලුවා මුදලාලි අපි එලවනවා. කොහෙද ළමයෝ පේර රුපියල් 20ට තියෙන්නේ කියලා. හරි. එහෙනම් බලන්න පේර ගෙඩියක් රුපියල් 20ක් නම් ඇපල් ගෙඩි 5ක මිල. පේර ගෙඩියක මිල අඹ ගෙඩියක මිලෙන් භාගය නම් 22න් ගුණ කරනවා අඹ ගෙඩියක් හොයන්න 40යි. ඇපල් ගෙඩියක මිල අඹ ගෙඩියක මිල මෙන් දෙගුණයයි අඹ ගෙඩියක් 40 නම් 42න් ගුණ කරනවා රුපියල් 80යි. එක ඇපල් ගෙඩියක් 80 නම් ඇපල් ගෙඩි 5ක හොයන්න 80 ගුණ කරනවා 5න් 5 බිංදුව 0.5 පස්සරක් අට 40යි රුපියල් 400යි සත නැහැ. අමාරුද? නැහැ. කවදා හරි ශිෂ්‍යත්වයේ වාගේට આવොත් මාවත් මතක් වෙයි, සුජේ YouTube නාලිකාවත් මතක් වෙයි. කිසි ගැටලුවක් නැතුව මේ සර් අපිට මෙහෙම ගණන් හදන්න කියලා දුන්නා කියලා. ඔන්න බලන්න ආයෙත් ඇපල් ගෙඩියක මිල අඹ ගෙඩියක මිල මේ දෙගුණයයි, පේර ගෙඩියක මිල අඹ ගෙඩියක මිලෙන් භාගයයි. එහෙම කියලා පේර ගෙඩියක මිල දීලා තියෙනවා. එහෙනම් ඉතින් බබා වගේ ගණන් හදාන යන්න තියෙන්නේ. හරි, පේර ගෙඩියක් 20නේ. එහෙනම් 22න් ගුණ කෙරුවා 40යි අඹ ගෙඩියක්. ඇපල් ගෙඩියක මිල අඹ ගෙඩියක් මේ දෙගුණයක්. එක අඹ ගෙඩියක් 40 නම් 42න් ගුණ කෙරුවා ඇපල් ගෙඩියක් 80යි. ඊට පස්සේ අහන්නේ ඇපල් ගෙඩියක මිල නෙමෙයි, මේ ළමයා කඩේට ගිහින් අරන් තිනවා ඇපල් පහ. එහෙනම් 40 ගුණ කරනවා පහෙන් පුතේ 45 ගුණ කරපුවා 5 බිංදුව 0.5 පස්සරක් අට 40යි රුපියල් 400යි. අමාරුද? නැහැ. නිසි ලෙස ලකුණු ගන්න මේ ගැටලු නැවත නැවත හදන්න. ඒ ගමන් අපේ සුජේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් ඔයාල subscribe කරලා තියාගන්න හැමදාම දාන අලුත් පාඩම් ඔයාලට ඒ වෙලේ දැනගැනීමේ හැකියාව ලැබෙනවා. 8. යහළුවෝ 5 දෙනෙක් කල් අත්අල්ලාගෙන ක්‍රීඩා පිටියක් කරහා එක පෙළට ගමන් කරති. අරුණ භවීෂගේ වම් අතින්ද දසුන්ගේ දකුණු අතින්ද අල්ලාගෙන යයි. චතුර භවීෂගේ දකුණු අත අල්ලාගෙන යයි. එරද්ද දසුන්ගේ වම් අත අල්ලාගෙන යයි. හරි, මැදින් යන්නේ කවුද? මාර ප්‍රශ්නේ. රයිට්, මේ බලන්න. ඔන්න මන් දැම්මා. යහළුවෝ 5 දෙනෙක් අත්අල්ලාගෙන ක්‍රීඩා පිටියේ යනවා. මොකද්ද කරන්නේ? ඔන්න යාළුවෝ 5 දෙනා ඔන්න මං හිතන විදිහට දැම්මා. අරුණ භවීෂගේ වම් අතින්. ඔන්න අරුණ ඉන්නවා. අරුණ කියන කෙනා භවීෂගේ වම් අතින් අල්ලගෙන ඉන්නවා. එතකොට අරුණ මේකේ සලකන්නේ මේ දරුව අපේ පැත්ත හැරිනවා කියලා. අපි දිහා බලනවා කියලා. එතකොට අරුණ භවීෂගේ මොන අතින් දැල්ලුවේ? අරුණ නැහැ. අරුණ මේ ඒ පැත්තමයි හැරලා ඉන්නේ. අරුණ භවීෂගේ වම් අතින්. මෙහෙම ළමයි 5 දෙනා හිතෙව්වා කියනකො අපිට පිටුපාලා. පිටරියකට යන්නේ අපි හිතනවා මේ පැත්තට යනවා කියලා. එතකොට අරුණ අල්ලගෙන ඉන්නවා භවීෂගේ වම් අතින්. හන්නේ භවීෂ ඉන්න තැන ඉඳන් අරුණ වම් අතින් අල්ලගෙන ඉන්නවා. දසුන්ගේ දකුණු අතින්. රයිට්. දසුන් මේ අරුණට මෙහා පැත්තෙන් ඉන්නවානේ. එයා දසුන්ගේ දකුණු අතින් අල්ලගෙන ඉන්නවා. අරයාගේ වම් අතින් අල්ලගෙන ඉන්නවා. ඊළඟට චතුර භවීෂගේ දකුණු අත. හරිනේ. චතුර කියන කෙනා බලන්න භවීෂ ඉන්නවා අතන ඉන්නේ. භවීෂගේ දකුණු අත මෙහෙම ලස්සනට අල්ලගෙන ඉන්නවා. දැන් හිතන්න ඕනේ. අරුණ ඔයාලා වම බේ දකුණ බේ. එච්චරයි මේකේ තියෙන්නේ. චතුර භවීෂගේ දකුණු අත අල්ලා ඉන්නවා. එරන්ද දසුන්ගේ වම් අත. දසුන් මෙහෙම හිටගත්තා නම් එයාගේ වම් අත තමයි පැත්තක ඉඳලා ඉරන්ද අල්ලගෙන ඉන්නේ. එහෙනම් හරි මැදින් යන්නේ කවුද? 5 දෙනෙක් ඉන්න පෝලිමක හරි මැදින් යන කෙනා කවුද? අරුණ. කවුද හරි මැදින් යන කෙනා? අරුණ. එහෙනම් ඉතින් ගැටලුවක් නැහැනේ. එහෙනම් ඔන්න බලන්න මේ වගේ ගානක් දෙද්දි මම කරන්න ඕනේ කටු වැඩේ තමයි මේ චිත්‍රයක් හැටියට ඔයාලට ලබා දෙන්නේ. ඒකට නිවැරදිව අපිට පිළිතුරු ලියන්න හැකියාව ලැබෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ජයග්‍රහණය ලබා ගන්න අපේ මේ පාඩම් මාලාව හොඳටම ඇති. රයිට්. යන් එනම් 9 වෙනි ප්‍රශ්නෙට. නේවාසිකාගාරයක නැවතී සිටි ශිෂ්‍යයන් 9ක් ඉන්නවත්ව යන විට ඡායාරූප හුවමාරු කරගත්ත. අපි දන්නවනේ ඉස්කෝලේක හරි නේවාසිකාගාරයක ඉඳලා යද්දි තින් යාළුවෝ රට පුරා යාළුවෝ ඉන්නවා. ඉතින් දුකයි. ඉතින් අපි මොකද මතක් වෙන්න ගන්නවා ඡායාරූපයක්. සෑම අයෙකුටම අනෙක් සියලුම දෙනාගේ ඡායාරූප ලැබුණි. එසේ නම් හුවමාරුව මුළු ඡායාරූප ඉන්නේ 9යි නම් ඊට එකක් අඩු එකෙන් ගුණ කරන්න 9 වරක් අට 72යි. එච්චරයි අය මේක කිසි ගාණක් නැහැ. මොකද මගේ ෆොටෝ එක මට දෙනවද? ඈ මගේ ෆොටෝ එක මට ඉන්න තාම ඉන්න ගාණට වැඩි එකක් අඩුවෙන් ගුණ කරන්නේ. හැම කෙනාම යාගේ ෆොටෝ එක යාට ගන්නෙ නැහනේ. ඒක තමයි මේකේ තර්කය. එතකොට ශිෂ්‍යයන් 10ක් හිටියා නම් ෆොටෝ හුමාරු කරගත්තා නම් 10 ගුණ කරනවා 9. එකක් අඩු එකේ.
දැන් මෙතන ඉඳලා තියෙන ශිෂ්‍යයා 9යිනේ. එහෙනම් ඉවතට යද්දී ඡායාරූප හොබාරු කරගත්තා නම් 9 දිනක් හිටියා නම් ෆොටෝ මාරු කරගෙන තියෙන්නේ 8 8කින්. එතකොට 9 ගුණ කරනවා 8 ඉන්න ගානට වැඩි එකක් අඩුවෙන් ගුණ කරන්නේ 9 වරක් අට පුතේ 72. කිසි ගැටලුවක් නැහැ. නිවැරදිව පිළිතුරු ලියන්න ඔයාලට හැකියාව ලැබෙනවා. හොඳින් ශිෂ්‍යත්ව විභාගෙට හොඳින් මුහුණ දෙන්න හැකියාව ලැබෙනවා. එතකොට නම්බරක් අට කීයද? 72. ලේසිද? 20ක් හිටියොත් 20 ගුණ කරනවා 19. ඕනෑම සංඛ්‍යාවක් ඒ දීලා එකිනෙකා අතර හුවමාරු කර ගැනීම වලදී දීලා තියෙන එක ඊට එකක් අඩු සංඛ්‍යාවෙන් ගුණ කරනවා. රයිට්. යන් ඊළඟට 10 වෙනි ගාන. අඹගෙඩි තොගයක් ගණන් කරන විට තාත්තා සෑම අඹගෙඩි 100කදීම වැඩිපුර අඹගෙඩි දෙකක් මල්ලට දමයි. මෙලෙස 10 වාරයක් දැමීමෙන් පසු මල්ලේ ඇති මුළු අඹ ගාන. මේ බලන්නකෝ. අඹගෙඩි තොගයක් ඈ ගණන් කරන විට සෑම අඹගෙඩි 100කදීම තාත්තා වැඩිපුර අඹ දෙකක් මල්ලට දානවා. රයිට්. මෙලෙස 10 වාරයක් දානවා. 100ව 10ක් නිකුතේ. 100ව 10ක් 1000යි. එහෙනම් 2ව 10ක් 20යි. මල්ලේ තියෙන අඹගෙඩි ගාන 100ට 1000ට 20ක් එකතු කරන්න 1020යි. ආයෙත් මත බලන්න. අඹගෙඩි තොගයක් ගණන් කරද්දී තාත්තා අඹ 100ක් දානවා ගණන් කරලා 99යි. 100ක් කියලා දාපු ගමන් තාත්තා තව දෙකක් දානවා ඒකට. වැඩිපුර. මෙලෙස 10 වාරයක් දැමීමෙන් පසු මල්ලේ ඇති මුළු අඹගෙඩි ගාන හොයන්න ඉස්සරවම 100 ගුණ 100 ගුණ කරනවා 10ෙන් 100ව 10ක් 1000යි. ඕනෑම සංඛ්‍යාවක් 10ෙන් ගුණ කරද්දී ගුණ කරන සංඛ්‍යාවකට බිංදුව දාන්න 100ව 10ක් 1000යි. ඊට පස්සේ දෙකක් තිබ්බා. 100කට 2යිනේ. එහෙනම් වාර 10ක් දැම්මා. දෙවරක් 10යි 20යි. 1000යි 20යි එකතු කරන්න දුවේ පුතේ 1020යි. මොනවද ඉතින් අමාරු? ඈ අපේ දරුවා උඟක් ගන්නට ගැටළු විභාගෙදි වරද්දන්නේ මෙවුව හරියට කියවන්නේ නැති නිසා. ඒකෙන්ද එක වරද්ද ගන්න එපා. නිවැරදිව කියලා අපි මේ ගැටළු හදන්න සූදානම් වෙන්න ඕනේ. එතකොට නිවැරදිව අපිට ප්‍රතිඵල ලබා ගැනීම හැකියාව තියෙනවා. හොඳයි. යන් එනම් 11 වෙනි ගානට. සහන්ගේ නිවස සිටිලගේ නිවසට උතුරු දිශාවේ. වෙන සිටිලගේ නිවසට උතුරු දිශා මං ගද්දිම කටු වැඩේ කරනවා. මේ මං ලස්සට ඇඳලා තිබ්බට ඔයාලා එහෙම අඳින්න ඕනේ. ඔයාලා කටු වැඩක් කරන්නේ ඈ. සහන්ගේ නිවස තියෙන්නේ සිටිලගේ නිවසට උතුරු දිශාවේ. නා සිටිජයට සහන් උඩ. ඊළඟට තියෙනවා සහන්ගේ නිවසට නැගෙනහිරින් විමංසාගේ නිවස. ඔන්න සහන්ගේ පැත්තෙන් උපුල් ඊළඟ නැවෙන් කියලා නැගෙනහිර තියෙනවා විමංසාගේ නිවස. විමංසාගේ නිවස පිහිටියේ සිටිජගේ නිවසට මොන දිශාවෙන්ද කියලා ඔන්න සිටිජගේ ඉඳන් ඉරක් අදිනවා විමංසට. උපුල් ඊළඟ ඊසාන දිශාවට උපුල් ඊළඟ නැවෙන් ගිහින් ධම්මිනිදිද බලාවරේ. අනිත් පැත්තට එරුව ආපසු වෙන උණු වතුර බටයක් නිසා දවසක් ගින්දර නැතුව ඉවා. හරි. ඔය කෝක තිබ්බත් කමන්නේ. දිශාවන්නට මතක තියාගන්න ලේසි ක්‍රමය පාවිච්චි කරන්න. සහන්ගේ නිවස සිටිජගේ නිවසට උතුරු දිශාවෙන් පිහිටියා. සහන්ගේ නිවසට නැගෙනහිර දිශාවේ විමංසාගේ නිවස පිහිටියා. විමංසාගේ නිවස පිහිටියේ සිටිජගේ නිවසට මොන දිශාවෙන් දානවා? සිටිජයට සහන් උඩ. දැන් සිටිජගේ ඉඳන් ඉරක් අඳිනවා. ඉරක් අඳිද්දි උපුල් ඊළඟ ඊසාන දිශාවෙන් හරහට එන රේඛාව ඊසාන දිශාවට යොමු වෙලා තියෙන්නේ. එහෙනම් විමංසාගේ නිවස පිහිටියේ සිටිජගේ නිවසේ ඉඳන් අඳිනවා. සිටිජගේ නිවසේ ඉඳන් දිශා ස්ථානගත කරනවා. දැන් ඔහම හරහට රේඛාවක් එනවා. ඒ රේඛාව විහිදලා යන්නේ ඊසාන දෙසට. රයිට්. අමාරුද? නැහැ. ලේසි. ලකුණු ගන්න පුළුවන්. 12. මනුක තම උපන්දිනයට යහළුවන් අතර කේක් බෙදා දෙන ලදී. ඒ සඳහා ඔහුට කේක් කිලෝ ග්‍රෑම් 3ක් අවශ්‍ය විය. සමාන ප්‍රමාණයේ කේක් කැබලි වලින් එක් අයෙකුට ලැබුණු කේක් කැබල්ලක බර ග්‍රෑම් 50යි. යහළුවන් කී දෙනෙකුට කේක් ලැබුණේද කියනවා. හරි. මොකද කරන්නේ? කිලෝග්‍රෑම් 3 ග්‍රෑම් කරගන්න 3000යි. එක් අයෙකුට ලැබුණා ග්‍රෑම් 50ක් 3000 බෙදනවා 50ෙන්. බෙදන්න දෙයක් නැහැ. 3ට නැහැ, 30ට නැහැ, 300ට 50 හෙව්වා. 300ට 50 හෙව්වා 6යි, බිංදුවට බිංදුවයි 60යි. එහෙනම් 8 දෙනෙකුට කේක් ලැබිලා තියෙනවා. කිසි ගැටලුවක් නැහැ. ඒ සඳහා කේක් කිලෝ 3ක් අවශ්‍ය වෙනවා. සමාන ප්‍රමාණය කේක් කැවල වලින් එක් අයෙකුට ලැබුණු කේක් කැවලක බර ග්‍රෑම් 50 නම් යහළුවන් කී දෙනෙකුට ලැබුණා දානවා? 300 බෙදනවා 50ෙන්. එතකොට එන්නේ කීයද? 60යි කියලා අපිට පිළිතුර වෙනවා. කිසි ගැටලුවක් නැතුව. රයිට්. 12ක් ඉවරයි අද 13ට. හොඳයි. මිනිසෙක් මිනිත්තු 30කදී පොල් ගෙඩි 60ක් ලෙලි ගසයි. අමු බාන මිනිසෙක් මිනිත්තු 30කදී පොල් ගෙඩි 60ක් ලෙලි ගහනවලු. පොල් ගෙඩි 150ක් ලෙලි ගැසීමට ඔහුට ගත වෙන කාලය. රයිට්.
මොකද කරන්නේ? 60 බෙදනවා 30න් බෙදලා මිනිත්තුවකට ගන්න හොයා ගන්නවා. 60 බෙදනවා 30න් මිනිත්තුවකට 2යි. මොකද මිනිස්සෙක් මිනිත්තු 30කදී පොල් ගෙඩි 60යිනේ. එහෙනම් 60 බෙදනවා 30න් 1 මිනිත්තුවකට ගන්න හොයන්න මිනිත්තුවකට 2ක් ලෙලි ගන්නවා. ඊට පස්සේ 150ක හොයන්න 152කින් බෙදන්න ලේසි. මිනිත්තු 75යි කියන්නේ 75න්නේ මිනිත්තු පැයට මිනිත්තු 60යි. එහෙනම් පැය 1යි මිනිත්තු 15යි. මොකක්ද දෙන්නේ පිළිතුර? පැය 1යි මිනිත්තු 15යි. මිනිසෙක් මිනිත්තු 30කදී පොල් ගෙඩි 60ක් ලෙලි ගහනවා නම් පොල් ගෙඩි 150ක් ලෙලි ගැසීමට හොටගත වෙන කාලය හොයන්න 60 බෙදනවා 30න් විනාඩියකට හොයාගන්න. 60 30න් බෙදපුවම 2යි 2 මිනිත්තු 1කට. ඊට පස්සේ 150 දේ බෙදනවා 2කින් 75යි මිනිත්තු. ඊට පස්සේ පැය 1යි 75 ඊට පස්සේ පැය 1යි මිනිත්තු 15යි කියලා පිළිතුර එනවා. රයිට්. යන් 14 වෙනි ගැටලුව. හරි පුතේ, එහෙනම් 14 වෙනි ගැටලුව සාකච්ඡා කරමු. එකම වර්ගයේ නොකිනකට වෙනස් වූ සපත්තු ජෝඩු 10ක් පෙට්ටියක දාලා තියෙනවා. එකම වර්ගේ නෙමෙයි එකිනෙකට වෙනස් ජෝඩු 10ක්. ජෝඩුවක් කියන්නේ දෙකයි. පෙට්ටිය දෙසන බලා එකම වර්ගයේ සපත්තු ජෝඩුවක් සොයා ගැනීමට වරකට එක බැගින් සපත්තු කීයක් එළියට ගත යුතුද? හරි. මොකද කරන්නේ? 10 සපත්තු ජෝඩු 10ක් පෙට්ටිය දාලා තියෙනවානේ. එහෙනම් ජෝඩු 10ක් කියද්දි සපත්තු 20ක් තියෙනවානේ. එහෙනම් මොකද කරන්නේ? මහ ලොකු දෙයක් කරන්න දෙයක් නැහැ. මේ වර්ග ගණන් පහුගිය සතියේ මම කෙරුවා ගණන් කීපයක්. එකම වර්ගයේ නොවන එකිනෙකට වෙනස් සපත්තු ජෝඩු 10ම වෙනස් පුතේ. පෙට්ටිය දෙස නොබලා එකම වර්ගයේ සපත්තු ජෝඩුවක් සොයා ගැනීමට රයිට්. මේ අහගන්න මං කියන එක. මේක අපි හිතන්නේ අවාසියට හිතන්නේ. කොහොමද හිතන්නේ පුතේ? අවාසියට. ඒ කියන්නේ ඉස්සරවම මම හිතනවා මට එකම වර්ගයේ වගන්න කලින් එක පාටක පාට 10න් එක 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 මට අහු වෙනවා කියලා හිතනවා. එහෙම තමයි මේකේ හිතන්නේ, අවාසියට හිතන්නේ. එහෙනම් සපතු ජෝඩු 10ක් තියෙනවා නම් ඒ 10 මොකද කරන්නේ? එකම වර්ගයේ නොවන එකිනෙකට වෙනස් වූ සපතු ජෝඩු 10ක් පෙට්ටියක තියෙනවා නම් පෙට්ටිය දෙස නොබලා එකම වර්ගයේ සපතු ජෝඩුවක් සොයා ගැනීමට වරකට එක බැගින් සපතු කීයක් ගත යුතුද? අහද්දි මොකද කරන්නේ? එකිනෙකට වෙනස් එවුවා 10ක් මට අහු වෙනවා කියලා හිතනවා. ඒ 10 ගරම් පැත්තකින් තිබ්බන් පස්සේ තවත් ඉතුරු අර වර්ග 10නේ. අර වර්ග 10න් තව 10ක් ඉතුරුයි. ඊළඟට ගන්න 11 වෙනි එක ගත්ත ගමන් මෙතන තියෙන මොන පාටට හරි එක ගැලපෙනවා. කහ නම් කහ, රතු නම් රතු. Tamanṭa අදාළ ඕන පාටක් ඉතුරු 10ක් පාට 10යි මුල් පාට 10 අයින් කරලා ඉවරයි. ඉතුරු 10 වෙනම තියෙනවා. ඒ 10න් එකක් ගන්නවා. හිතන්න මෙතන රතු තිබ්බා කියලා. මම ගත්ත රතු. එහෙනම් 10ට එකක් එකතු කරනවා. 11ක් ගද්දී වරකට එක බැගින් සපත්තු 11ක් ගද්දී එකම පාට දෙකක් අනිවාර්යෙන් හම් වෙනවා. මේකේ තර්කය තමයි අපි හිතන්න ඕනේ අපිට අවාසියට හැම වෙලාවෙම මුල් ටික ඉවර වෙනකම් මට එන්නේ මට අදාළ නොවන දේවල් කියලා හිතලා තමයි ගාන හදන්න ඕනේ. යන් එහෙනම් අද දවසේ අවසාන ප්‍රශ්නේ වුණ අවුරුද්දට කලින් නේ හදන අවසාන ගණිත ගැටලුව. මෙම ඍජුකෝණාශ්‍රයෙන් සෑදිය හැකි විශාල සමචතුරස්‍රය කපා ඉවත් කළ විට ඉතිරි වන කොටසේ වටේ දිග. මේ බලන්න. ඔන්න ඍජුකෝණාශ්‍රයෙන් වෙන්න මේ වගේ. 8යි 5යිනේ තියෙන ඍජුකෝණාශ්‍රය දිග. දිග 8යි පළල 5යි. ඒකෙන් මං කපනවා 5 5 කෑලි. මොකද්ද කපන්නේ? 5 5 කෑලි කපනවා. සමචතුරස්‍රයන පැති හතරම සමානයි නෙවෙන්නේ ඒකේ යට දාලා තියෙනවා. 5 10 15 මේ පැත්තේ දිග 5යි. එහෙනම් අහන්නේ ඊට පස්සේ ඉතිරි වෙන කොටසේ වටේ දිග. බලන්න ඉතිරි ඉතිරි වෙන කොටසේ වටේ දිග මම දීලා තියෙනවා, කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මොකද්ද මේ ටික වටේ එකතු කරන්න? උඩයි 8යි 3 කෑලි 2යි දෙපැත්තේ 5 කෑලි 2යි. එහෙනම් 3යි 3යි 6යි 5යි 5යි 10යි 10යි 6යි සෙන්ටිමීටර් 16යි. රයිට්. ඔන්න එහෙනම් අද දවසේ ගැටලු වලත් එක්ක 15ක් සාකච්ඡා කරලා අවසන් කෙරුවා. ඉතින් දුවේ පුතේ ලංකාවේ අධ්‍යාපනයේ තියෙන හොඳම ප්‍රාථමික අධ්‍යයන දෙන හොඳම YouTube නාලිකාව විශේෂත්ව විභාගයට සුජේ YouTube නාලිකාව ගණිතය පරිසරය මව්බස පාඩම් හැටියට වෙන වෙනම ඔයාලට අරගෙන එනවා. ඉතින් ඒ අරන් එන එකේ එක පියවරක් තමයි අද දවසෙත් අවුරුද්දට පෙර සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර ඔන්න ගණිත ගැටලු 15ක් ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා. ඉතින් මේවා විසඳන්න ඔයාලා අපිත් එක්ක එකතු වෙන්න. නැවතත් මතක් කරනවා මේ ප්‍රශ්න පත්‍රය ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් sujaya.lk වෙබ් අඩවිය හරහා. ඉතින් එහෙනම් අපි නොබෝ දවසකින්ම නැවත හමු වෙනවා. එතෙක් සියලු දෙනාටම
ජයග්‍රහහි සතියක් වේවා. සියලු දෙනාටම ආයුබෝවන් තෙරුවන් සරණයි. Thank you.